SLT ස්පීඩ් අප් සවාරිය සමගින් සද්ධාන්ත වාසි රැල්ලක්. අලුත් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා සඳහා පළමු මාස දෙක පුරා ඩේටා ඩබල් ස්පීඩ් අප් විත් SLT. This is Other Therana Midday News. අයිබෝවන් ඔබෙක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘති වාර්තා කරනේ දේශීය සන්නාමය අදතරන 24/7 දහවල් 12:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසුනි සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ. වයඹැල දෙවන අදියර සහ ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය ජනපති ප්‍රධානත්වයෙන් නැරඹේ. ප්‍රපුද්ගල විශේෂ මහාධිකරණය වැඩ අරඹයි. පළමු නඩුවේ විත්තිකරුවන්ට ඇප. පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුව උණුසුම් කරයි. 29 වනදා සිට වර්ජනයකට යන බව දුම්රිය නියාමකවරුන් කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ වයඹැල ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඒ පොල්පිතිගම කුඹුකුලාව වැව් පරිශ්‍රයේදී. වියලි කලාපය තුළ මේ වන විට අක්‍රිය වී ඇති එල්ලංගා වැව් පද්ධතීන් නැවත ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශවල ජනතාවට වාරිචලය සැපීම වෙනුවෙන් ඇරඹූ ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භය අද සිදුකරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. පොල්පිතිගම කුඹුකුලාව වැව් පරිශ්‍රයේදී ජනාධිපතිවරයාද පස්පිඩෙල්ලක් කපමින් එම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කළා. මෙහිදී අයනායක දෙවියන් වෙනුවෙන් සිදු කළ යාතුකර්මවලින් පසු රසකැවිලි ආදිය ගොවිජනයාට බෙදාදීමද ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා. ප්‍රධානය කරන වෙලාවයි අපි මේ දකින්නේ. ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍ර කරගත් වාරි තාක්ෂණයේ හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මගින්ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් වැව් 300ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. මේ අතර වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හැරවීමේ වයඹ ඇල ව්‍යාපෘතියේ දෙවන අදියරද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ අනුව වයඹ පළාත් ඇල ව්‍යාපෘති කාර්යාලයේ ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ ව්‍යාපෘතිය අතිශයින් සාර්ථක වේවා. මේ තුල වත්කල යුතුයි. ගොවියා ශක්තිමත් කිරීම තුල, ගොවියාගේ ආර්ථික ශක්තිමත් කිරීම තුල මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසු මහවැලි ජලය අක්කර අඩි 1,05,000ක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව, මහව හා අඹන්පොළ යන ප්‍රදේශවලට ලබා දීමට හැකියාව ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ ඇස්තමේන්තු කර ඇති අතර 2024දී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි. වගාබිම් හෙක්ටර් 12,500ක් සංවර්ධනය කරමින් ගොවිපවුල් 13,500ක් සඳහා අවශ්‍ය වාරිචලය සැපීම මෙමකින් සිදුවන අතර ව්‍යාපෘතිය මකින් පානීය ජලය ඇතුළු විවිධ අයුරින් ප්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 40,000ක් පමණ වෙනවා. මෙතෙක් ජලහිඟයෙන් පීඩා විඳි යාපහුව ප්‍රදේශයේ ගොවිබිම් හෙක්ටර් 10,000කට පමණ මෙමකින් ජලය සැපීමට හැකිවීමද විශේෂත්වයක්. ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමාරම්භක උත්සවයටද එක් වුණා. අද මේ ව්‍යාපෘති පිළිබඳව කතා කරන විට මම සඳහන් කරන්නට ඕනේ මේ ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන මහා සැලැස්මේ කොටසක් නොවේ. මොරගහකන්ද කළුගඟ පණ ගිහින් ඇද ඇද තිබිලා 2017 ජනවාරි 25 මුල්ගල් කියලා හිටපු ජනාධිපතිතුමත් එක්කම අවුරුදු 5-7 සල්ලි නොදී තිබිලා විදේශාධාර ගන්න කිසි උදව්වක් නොදී තිබිලා 2012 ආණ්ඩුව ඇතුළෙම සෞඛ්‍ය කැමැති විදිහට කතා කළා. බොහොම අමාරුවෙන් සල්ලි ටික ගත්තේ 2012 අවුරුදු 5ක් ගිහිල්ලා. එදා 2007 මුල්ගල් තියලා වැඩ ආරම්භ කරපු දවසේ එතන ඉඳන් මේ වැඩේ කරගෙන යන්න තිබුණා නම් මොරගහකන්ද කළුගඟ අද වයඹට වතුර දෙන මේ උත්සවේ පවත්වන්නේ අද නෙවෙයි මිත්‍රවරුනි දෙමව්පියනි දරුවනි, මීට අවුරුදු 5කට ඉස්සර වෙලා 2013. පහුගිය අවුරුදු 3 මොරගහකන්ද වැඩ ඉවර කළා. වතුර දුන්නට පස්සේ මං ආගෙන හිටියා කවුද වන්දන්නේ මහත්තෙක් කියනවා 2015 අපි ආණ්ඩුව ගන්නකොට
මොරගහකන්ද වතුර පුරවන්න විතරයිලු තිබුණේ. මේවා හරි හතරහිනා. වීයලේ මණ්ඩලය අද ඔය වීමිල ගැන කතා කරනකොට කියන්න ඕනේ 1993 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වහලා දැම්මා. 2000 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ වීයලේ මණ්ඩල පනත අහෝසි කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. දීමු ජයරත්න කෘෂි කර්ම ඇමතුම. ඒ දෙගොල්ලම කරපු වැඩේ මම මේ කියන්නේ ශ්‍රී ලංකා ජීවීන්. එදා ඒ වීයලේ මණ්ඩලය අහෝසි කරන්න 2000 පාර්ලිමේන්තුවට යෝජනාව ගෙනාවු වෙලාවේ මං ඇමතිවරේ මමත් ආණ්ඩු පක්ෂේ 17 දෙනෙක් ආණ්ඩුවේ යෝජනාව පාර්ලිමේන්තුව තුල පරද්දලා වීයලේ මණ්ඩලේ මං එදා රැකගත්ත තමුන්නන්සලට කියන්නට ඕන. ඒත් වීයලේ මණ්ඩලේ ක්‍රියාත්මක වුණේ නැහැ. 2006 මම කෘෂි කර්ම ඇමති විදිහට නැවත වීයලේ මණ්ඩලේ පණ පෙව්වා ශක්තිමත් කළා. නමුත් ඒ කාලේ ලොකු මහත්තුරු වීයලේ මණ්ඩලේ මං හැදුවට වී ටික ගන්න දුන්නේ නැහැ. වීමෝල් මාපියාව ගැන කතා කරනවා. වීමෝල් මාපියාවට සහයෝගය දුන්නේ වීයලේ මණ්ඩලේ අහෝසි කරපු අයයි, 50 ජනල් අහෝසි කරන්න හදපු අයයි. මම 2006 වීයලේ මණ්ඩලේ හදලත් ඒකට වී ටික ගන්න නොදුන්න අයයි. ඒක තමයි ඇත්ත කතාව. දැන් මේ කතාව අවසන් කරන්න මම දැන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ තමුන්නාන්සලාට පරණ තේරවිල්ලක් කියනවා. මේක ඉංජිනේරු මහතුරු අනික ඉන්න අය ජංගම දුරකථනයේ තියෙනවා නම් ඒකේ දාගත්තර කමන්නේ. මේ තේරවිල්ලෙන් කියන්නේ මොකද්ද කියලා කවුරු හරි දන්නවනම් ඈත උනත් කවන්නේ අත ඉස්සුවොත් උත්තරේ මං තෑග්ගක් දෙනවා. රෑ කල් බලලා හරි බැරි ගැහිලා කුප්පි එළියටයි පැදුර එලන්නේ, බෑ දෙක පිහලා රෙදි කැටි කරලා උඩහිලේ යට උල වද්දන්නේ. නෑහැක ටික ටික හෙලට හිලට එවූ කල දෙබෑව අතරින් පිටියෙන්නේ. මේ ටික තෝරා දුන්නොත් නෑනු උඹයි පැලට මං වඩමන්නේ. ආය එක්කෙනෙක් ඉස්සරහට එන්න බලන්න. දන්න එක්කෙනෙක් එන්න. හැබැයි ගොවි මහත් එක්ක වෙන්න ඕන ඈ. ගන්න අර මයික් එකට. පොඩියම් එකට. ඔව් කියන්න බලන්න එනම් උත්තරේ. කුරක්කංගල. හරියට හරි. ජය වේවා. එහෙනම් ඔබ සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි. මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කරන පළමු ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අද ආරම්භ වුණා. එහි පළමු නඩුව ලෙස අද දිනේදී විභාගයට ගැනුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුවයි. පළමු ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මණ්ඩල ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා චාණකී රාජරත්න යන මහත්ම මහත්මීන්. 2014 වසරේ පෙබරවාරි පළමුවනදා සහ 2015 වසරේ ජනවාරි 20 වනදා අතර කාල සීමාව තුළ ලිට්‍රොකැස් සමාගම විසින් කැන්විල් හෝල්ඩින් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා නැමැති පුද්ගලික සමාගමක යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව චෝදනා 24ක් යටතේ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට අදාළ නඩුව මෙම විශේෂ මහාධිකරණයේ පළමු නඩුව ලෙස අද විභාග කෙරුණා. ඊට සහභාගී වීම සඳහා අද පෙරවරු 8:30ට පමණ ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිස අධිකරණ පරිශ්‍රයේ වෙත පැමිණියා. එහිදී අධිචෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව විත්තිකරුවන් සිව් දෙනා ඇප මත මුදා හැරුණා. එක් විත්තිකරු රුපියල් 100,000ක මුදල් ඇප හා රුපියල් 110,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අධිකරණය ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කරනු ලැබුවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේ හමුවේ කියා සිටියේ මෙම නඩුවට අදාළ ලේඛන කාලයක් තුළ විත්තිය වෙත ලබා දීමට තමන් කටයුතු කරන බවයි. ඒ අනුව නඩුව නැවත සැප්තැම්බර් 19 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරු මණ්ඩලයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන් මහතා නඩුව දිනපතා විභාගයට ගන්නා බවද කියා සිටියා. මෙය විශේෂ අරමුණක් ඉටුකර ගැනීම සඳහා ස්ථාපිත කළ අධිකරණයක් බවත් විනිසුරුවරුන්ටද කටයුතු කිරීමට සිදුව ඇත්තේ නීතිමය රාමුව තුළ පමණක් බවත් විනිසුරු සම්පත් අබේකොන් මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලින් 61 දෙනෙකු නම් කර ඇති අතර සාක්ෂි ලේඛන 92ක් ඉදිරිපත් කර ඇති බවයි අද දිනන අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. ගාමිණී සෙනරත් මහතාට අමතරව මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ පියදාස කුඩාබාලගේ නීල් බණ්ඩාර, හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අයයි.
පළාත් සභා මැතිවරණ කොට්ටාෂ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. කෙසේ වෙතත් විවාදය ආරම්භයට පෙර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනු කුමාර දිසානායක මහතා අදාළ විවාදය පැවැත්වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ පිළිබඳ තොරතුරු ඇතුළු පාර්ලිමේන්තුවේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා දැන් සම්බන්ධ කරගන්නවා අදතරණ වෙනුවෙන් පාර්ලිමේන්තු සංකිරුණයේ සිටින හසිත විජේවර්ධන. අද උදෑසන 10ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන අතර එළමෙන පළාත් සභා මැතිවරණය සම්බන්ධ සීමා නිර්ණය වාර්තාව විවාදයට ගැනීම අද ආරම්භ කරුණේ පෙරවරු 11:45ට පමණයි. විශේෂයෙන්ම මේ වාර්තා විවාදයට ගැනීම පිළිබඳව දින කිහිපයක සිට මතභේදාත්මක තත්ත්වයක් පැවති අතර අද දිනේද විවාදයට ගැනීම ආරම්භ කිරීමට පෙර විපක්ෂයෙන් ඊට විරෝධතාවයක් එල්ල වුණා. විශේෂයෙන්ම මෙම වාර්තාව පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර විවාදය පැවැත්වීම සඳහා මෙතරම් කාලයක් ගැනීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී අද රීති ප්‍රශ්න මතු කරා. කෙසේ වෙතත් එම රීති ප්‍රශ්න ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මුස්තෆා අමාත්‍යවරයා සීමා නිර්ණය වාර්තාව පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒ අනුව විවාදය ආරම්භ වී මේ වන විට විවාදය පැවැත්වෙමින් තිබෙනවා. විවාදය අද පසුරු 6 දක්වා පැවැත්වීම නියමිත අතර එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට දැනටමත් සඳහන් කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහන් කර සිටින්නේ ඔවුන් එළඹෙන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මිශ්‍ර ක්‍රමයක් ඉල්ලා සිටින බවයි. මෙතර ජනතා විමුක්ති පෙරමුණ නව ඡන්ද ක්‍රමයේ ඡන්දත පළ කරන බව මීට පෙර සඳහන් කර තිබූ අතර අද දිනේදී මෙම සීමා නිර්ණය වාර්තාව සම්මත නොවුවොත් ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නම් කරන ලද කමිටුවක් වෙත යොමු කරනවා. එම කමිටුව විසින් ලබා දෙන නිර්දේශ අනුව මාස දෙකක් ඇතුළත ජනාධිපතිවරයා වෙත විශේෂ වාර්තාවක් ලබා දීමට නියමිතයි. ඒ අනුව එම වාර්තාව සැලකිල්ලට ගනිමින් එළඹෙන පළාත් සභා මැතිවරණය කොයි ආකාරයෙන් පවත්වන්නේ කියන දැන පිළිබඳව ජනාධිපතිවරයා විසින් නියෝග ලබා දීමට නියමිතයි. සීමා නිර්ණය වාර්තාව පිළිබඳව වන විවාදයේ තොරතුරු අද රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයනුත් ඔබවත ගැනීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා මම හසිත විජේවර්ධන ඉන්දික තුෂාර සමගින් පාර්ලිමේන්තු සංකේතයේ සිට. ස්තුති හසිත. මෙතර පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පිළිබඳව අද දිනේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා. අද පවත්වන්නට නියමිත මේ කොට්ටාස නිර්ණය කිරීම සහ මේ කොට්ටාසට වග කියන මන්ත්‍රීවරයෙක් පත් කිරීමේ වැඩසටහනට විරුද්ධව ඡන්ද දීලා මේ මැතිවරණය මනාප මැතිවරණයක් බවට පත් කරන්නට අවශ්‍ය කරන වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න මේ ගත වෙච්ච අවුරුදු 3ක කාලය තුල පළවෙනි වතාවට එක ස්ථාවරයකට එනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයටත් ඒකාබද්ධ විපක්ෂයටත් පුළුවන්කම තිබෙනවා රටේ උන්නතිය සඳහා, රටේ අවශ්‍යතාවය සඳහා, රටේ යහපත සඳහා තීන්දුව තීරණ ගැනීමේදී තමුන් ගැන හිතන්නේ නැතුව ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව එක මතයකට එක වේදිකාවකට ඇවිල්ලා ඒ තීන්දුව ගන්න. අපිට අද ලොකු සැකයක් තියෙනවා. අන්තිම මොහොතේ ආණ්ඩු පක්ෂයේ නායකයන් එකතු වෙලා ඡන්දේ කල් දාන්න මොකක් හරි කලබලයක් පාර්ලිමේන්තුවට ඇති කරලා අද මේ මානෙන වාර්තාවට ඡන්ද විමසන නොකරෙයිදී කියලා 2017 සැප්තැම්බර් මාසේ පනත් සංශෝධනය ගෙනාපු වෙලාවේ ඒකාබද්ධ විපක්ෂයේ හුදකලාව මේකට විරුද්ධ වෙලා ගත්ත තීන්දුව හරි කියලා අද එක්සත් ජාතික පක්ෂයත් අනිකුත් දේශපාලන පක්ෂත් පිළිගැනීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම මේක සම්මත වුණත් ආණ්ඩුව ඡන්ද පළාත් සභා ඡන්ද කියන්නේ නැහැ. මේක පෙරදුනත් ඡන්ද කියන්නේ නැහැ. සිය වැටුප් ගැටලුවට විසඳුම් නොලැබීම හේතුවෙන් ලබන 29 වෙනිදා මැදම රාත්‍රියේ සිට යළි වැඩවර්ජනයකට යොමු වීමට තීරණය කර ඇති බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් PMP පීරිස් මහතා සඳහන් කළේ ඊයේ පැවති විධායක සභාවේදී මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් වැටුප් ගැටලුව සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිය නියෝජිතින් සහ වැටුප් කොමිසමේ සභාපතිවරයා අතර මෙවන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රි සංසදයේ නියෝජිතයින් ඇතුළු පිරිස අද පෙරවරු 9ට පමණ රාජකීය පිහිටි මැතිවරණ කොමිසම ඉදිරිපිටට පැමිණ මෙලෙස විරෝධතාවක නිරත වුණා. අනතුරුව අදාළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග සාකච්ඡාවකද නිරත වූ බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. සාකච්ඡාවේ නඩතුරුව ඔවුන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. පිහිතාගෙන ඉන්නවා මැතිවරණ කොමසාරිස්තුමාට ස්වාධීනයි කිව්වාම මැතිවරණ තියන්න පුළුවන් කියලා. මැතිවරණ කොමසාරිස්තුමාගේ සාකච්ඡාවේදී තේරුණේ
මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට කිසිදු බලයක් නැහැ මේ පිළිබඳව. බොරුව ඉදිරියට දාලා තවත් මැතිවරණ ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා තමයි අද මේ පළාත් සභා මැතිවරණේ විතරක් නෙවෙයි සියලුම මැතිවරණ නොතියන තැන මේ තීන්දුව කරලා තියෙන්නේ. හැබැයි මැතිවරණේ නොතිවුවටින් ඔබ මතක තියාගන්න පහුගිය කාලේ මැතිවරණ නොතිය එක්සත් ජාතික පක්ෂය ඉගෙනගත්ත පාඩම් නැවත වාරයක් දෙන්න සූදානමින් අපි ඉන්නවා. කෙසේ වෙතත් වැටුප් ගැටලුව බලපා ඇති සෙසු දුම්රිය වෘත්තීය සමිති වන දුම්රිය එන්ජින් රියදුරන් පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වැඩවර්ජන ක්‍රියාමාර්ගයට යොමුවීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් අද දරන කළ විමසීමකදී එම වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ අද පස්වර්වේ විධායක සභාව රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්න බවයි. සිය වැටුප් ගැටලුවට විසඳුම් නොලැබීම හේතුවෙන් ලබන 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට යළි වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කර ඇති බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් PMP පිරිස් මහතා සඳහන් කළේ ඒ පවති විධායක සභාවේදී මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් වැටුප් ගැටලුව සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතින් සහ වැටුප් කොමිසමේ සභාපතිවරයා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා. තමන්ද අනුමතියක් ලැබිලා තියෙද්දිත් මේක ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව අපේ විරෝධතාවක් තියෙනවා. ඒ නිසා අපි උත්සව සම්ප්‍රදාය මාර්ගයට අවතීර්ණ වෙනවා අනිවාර්යෙන්ම. මොකද ඊට පස්සේ ජනාධිපතිතුමා ගුවා යටුක් කොමිසමේ සභාපති සෙක්ටර් අධාගල එම් තීරණයක් දෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්නම් කියලා. ඒ අනුව අද දහවල් 11 මාර්ට් යටුක් කොමිසමේ සභාපති සමග සාකච්ඡාවක් අපි පවත්වනවා. අපි ඔස්තුලන්ට අපිට විශ්වාසයක් තමයි. මොකද මේක කලින්මත් අපි වාර ගානක් යටුක් කොමිසමේ සභාපතිතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතුමා සාධාරණ තැනක එතුමා නැහැ. අපේ විද්‍යාල සභාව ඊයේ දින අපි තීරණය කරා 29 රාත්‍රී 12ට ස්වභාවික විපතකින් පීඩිය විඳමින් ස්වභාවික විපතකින් පීඩා විඳමින් සිටින ගම්වැසියන් පිරිසක බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොවීමෙන් යලිත්වරක පීඩාවට පත් වූ පුවතක් රත්නපුර කිරිපත් කලින් වාර්තා වුණා. 2017 වර්ෂයේදී ඇති වූ ගං අතුරින් හා නාය යෑමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිබත්ගල කරහන් කන්ද ගමේ කන්ද එරබද්ද හා පෑපුටුව යන ගම්මානවල ජනතාව පීඩාවට පත් වුණා. මේ නාය යෑම සිදුවී වසරකට ආසන්න කාලයක් ගත වුවත් ඔවුන්ට ජීවත් වීමට සිදුවී ඇති අයුරුයි මේ. එම නාය යෑමෙන් පවුල් 120ක් අවතැන් වූ අතර ඔවුන් අද වන විට අඩක් ඉදිකල නිවාසවල ජීවත් වන්නේ කිසිදු පහසුකමක් නොමැතිවයි. මේ ෆවුන්ඩේෂන් එක දාගන්න ලස්ස දෙකක් දුන්න රජෙන් ඉස්සෙල්ලම. ඊට පස්සේ දැන් මාස 3ක් වෙනවා මේ උළුවව ජනේලිය තියෙන දැන් උළුවව ජනේලිය තිරනවා. මේ මාත් උළුවව බුබුල්ලා මේ අවුවට මේ ඔක්කොම කොස්සුළු හබ. ප්‍රදේශයේ අවතැන් නුවන් පවසන්නේ නායෑමෙන් පසු නව නිවාස තනා ගැනීමට රජය එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 12ක මුදලක් වෙන් කර ඇති බව පැවසුවත් තවමත් ලබා දී ඇත්තේ එහි පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ 2ක මුදලක් පමණක් බවයි. බවුන්ඩේෂන දැම්මා දාලා පෙන්වන්න කිව්වා. අපි ඒක පෙන්නුවා. අදටත් අපිට ඊළඟ වාරිකය ලැබිලා නැහැ. මේක කියන්න ඉතින් කෙනෙක් ඇත්තින් නැහැ. ගොඩාක් දුක් තියෙනවා ඉතින්. ඒත් ඒගොල්ලෝ ඇවිල්ලා බලන්නේ ටොයිලට් එකක් කොහොම මොකවන්නේ හදන්නලු අදලා පෙන්වන්නේ කොහොමද ඉතින් දෙවෙනි වාරිකය දෙන්න ඕනේ අපිට ඒව කරගන්න. තමන් පත්ව ඇති මේ තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී නිවාසවල ඉතිරි වැඩ කටයුතු නිම කර ගැනීම සඳහා ඉතිරි මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙස ඔවුන් වගකිව යුතු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරනවා. ළමයි මාස ගණන් වුණ හැටල මේ ගෙවල් ඇසේ තියන් ඉන්නවා. අපේ මේ මුදල් අපිට නිසි පරිදි අපි වැඩ ඉවර කළ තියෙන නිසා අපිට ලබා දෙන්න. රත්නපුරේට කතා කරාම රත්නපුරෙන් කිව්වා අපිට කොළඹට කතා කරන්න කියලා. මට කොළඹ නම්බරයක් දුන්නා. කොළඹ නම්බරේ මම නිතරම කතා කරා කියලා අන්තිමට කොළඹින් මායි ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. දැන් ලොරි කාර්යය යනවා බාත්ුන් නැහැ එනවා එහින්. කාඩ් එක රෝලින් එනවා අපේ නයිලාගෙන අපිට දැන් වෙලා තියෙන්නේ බෙල් වෙලා දාගෙන. එහෙම නැත්නම් මේ අර නායට වුණා නම් හොඳයි මීට වැඩියද. දැන් ක්‍රීඩා පුවත්. ඉන්දුනිසාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳව තොරතුරු දැන්. පිරිමි වොලිබෝල් ඉසව්වේ මූලික වටේ තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සහභාගී වුණා. එහි වියට්නාම් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-0 ජයක් හිමි කරගත්තා. මේ අතර පිරිමි යුගල බැඩ්මින්ටන් ඉසව්වේ මූලික වටේ තරගයකදී මැකාව් ක්‍රීඩකින් පරාජය කරමින් වට 2-0 ජයක් හිමි කර ගැනීමට සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සමත් වුණා.
කාන්තා කේවල බැඩ්මින්ටන් නිසව්වේ මූලික වටේ තරගයකට ඊයේ සහභාගී වූ ශ්‍රී ලංකාවේ තිරින් හෙඳ හේවා ඉන්දුනීසියා ක්‍රීඩිකාවක් හමුවේ පරාජයට පත් වූයේ වට දෙකට බිඳුවක් ලෙසයි. ඒ සමගින් දහවල් ප්‍රධාන ප්‍රතිප්‍රකාශය නිමවට පත් කරනවා. සුබ දවසක්. You are watching Other Dharana 24/7. This is Other Dharana 24/7.